හිටි 4යි 5 12 අතර දෙන්නේ ආයිබෝන් කියලා පිළිගන්නවා චාරිකා සරණ වැඩසටහනේ තවත් අලුත් නැවුමු වැඩසටහනකට අද අපි මේ සංචාරයේ විස්තර ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ පේරාදෙනිය ජාතික උද්භිද උද්‍යානය ගැන ඉතින් ඔයාලට පුළුවන් රුපියල් 100ක් වගේ පුංචි මුදලකට වැඩි හිටියන් රුපියල් 100යි අවුරුදු 5ත් 12ත් අතර කුඩා දරුවන්ට රුපියල් 20යි ඉතින් මේ වගේ පුංචි මුදලක් දීලා ඔයාලට පුළුවන් බොහෝ දේවල් බොහෝ දැනුමක් ඇති කරගන්නට පේරාදෙනිය උද්භිද උද්‍යානය ගැන යම් අපි මුලින්ම යන්න බලාපොරොත්තු වෙන්නේ DM ජයවීර අනුස්මරණ පැලගෘහයට. පැලගෘහේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතාමත්ම දුර්ලභ ගණේ පැල ගණනාවක් එකම ස්ථානයක ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැල ගෘහය ඇතුලේ. ඉතින් මම හිතන්නේ මේක ඒ නිර්මාණය කරලා තියෙන්නේ සීලම පරිසර පද්ධතිය වලට. يعني මේ ශාකේ පැවැත්මට ඔබින විදිහට තමයි මේ ගෘහය නිර්මාණය කරලා තියෙන්නේ. ගෘහයේ බලව දැන් අපි ඊළඟට යන්නේ පතක් වර්ගයේ ශාක බලන්න. ඒ ගෘහය තමයි මේ ලසන ගීත තියෙන. අපි දැන් ඔයාලව එක්කරන් යන්න යන්නේ උඩවැඩිය මදු බලන්න.
විශේෂ ගහක් ඇරෙන්නේ. මේකට කියන්නේ ටෙම්බුස් ට්‍රී. මැලේසියාවට ආවින් ශාකයක්. ඉතින් මේක අවුරුද්දකට සැරයක්. මේකේ මේ ෂේප් එක ගන්න අවුරුද්දකට සැරයක් ට්‍රිම් කරනවා කියලා තමයි කියන්නේ. අතුගත්තු එකම හරිම hard. ඔය මේකේ එල්ලෙන්නේ එහෙම එපා. ගත්තොත් එහෙම පෙරදිනිය උත්පිතු දැනට ඇතුළේලා පෑ දෙකක් විතර ගිහිල්ලා හරියටම 12යි වෙලාව. ඉතින් මේ වෙලාව පේන්නේ මොකද? හරියම රස්නේ වෙලාවක 12 කියන්නේ. අතරම එළිය ගත්තොත් හරියම රස්නේ. මේ ස්ථානයේ අර තෙත්ත සහිත ප්‍රදේශවල හැදෙන ශාක එකතුවක් තමයි මේ ස්ථානයේ මේ හදලා තියෙන්නේ. ඉතින් හරියම කෝල් 12 දෙතර ඉන්නේ නියම තැනක්. උත්පිතු උද්‍යානය. පෙරදිනිය උද්භිත උද්‍යානයේ බලන්න නරඹන්න තැන් ගොඩාක් තියෙනවා. ඉතින් අපිට තිබුණේ පොඩි කාල වේලාවක්. ඉතින් අපි කොටසක් තමයි මේ වැඩසටහනෙන් ආවරණය කරන්නේ. ඉතින් තවත් දවසක තවත් වැඩසටහනක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා උද්භිත උද්‍යානය පිළිබඳව. ඉතින් මෙවර වැඩසටහනින් අපි සම්බුගෙන යන්නේ තවත් ඉදිරියේදී මෙවන් වැඩසටහනකින් ඔබව මුණගැසෙන බලාපොරොත්තු වෙනවා. ඊළඟ වැඩසටහනේ හමු වෙමු. ස්තුතියි.